කොහොමද ඔයාලට ඔයාලව මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මං හදන්නේ කට්ලට්. මේක හැදුවේ ඇත්තටම අපේ ගෙදරට අමුතු දෙන්නෙක් ආවා. ඉතින් ඊට කලින් දවසේ තමයි මේ කට්ලට් හැදුවේ. ඉතින් ඇත්තටම මට කට්ලට් එකේ ෆොටෝ එකක්වත් ගන්න බැරුව ගියා. මොකද එයාලාපු දවසේ තමයි ඒ කියන්නේ මේක හදලා ඊළඟ දවසේ තමයි කට්ලට් ටික මම ෆ්‍රිජ් එකේ තියලා ඊට පස්සේ බදින්න ගත්තේ. ඉතින් බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් ඉස්සලම මම අල ටික තඹ ගන්න අල ටික කෑලි කපලා අල ටික හොදගෙන කෑලි කපලා මම වතුර එකක් තිබ්බා ලිපෙන්. ඒකට මම ලුණු චුට්ටකුත් දැම්මා. ඊට පස්සේ මම ඒකට කපා ගත්ත අල ටික දා ගන්නවා. මේ ටික ඊට පස්සේ ටිකකින් කවලම් කරගන්න. පස්සේ තමයි තේරුනේ මොකක් හරි අඩුයි කියලා. මතක් වුණේ පස්සේ තමයි කහ දාන්න. මතක් වෙච්ච වෙලාවේ ඔන්න මං කහ ටිකකුත් දාගෙන ආපහු කවලම් කරා. මඩ ටිකක් උයද්දි එහෙම තමයි. සමහර වෙලාවට උයනකොට මේසෙ ළඟම තිබ්බට සමහර වෙලාවට ඒව ඇත්තටම දාන්න අමතක වෙනවා. ඉතින් මේ ටික තව චුට්ටක් විතර අපි තඹ ගමු. අලටික හොඳට තැඹුණාට පස්සේ ඒ ටිකේ වතුර අයින් කරගෙන අලටික ටිකක් නිවෙන්න පැත්තකින් තියනවා. ඊට පස්සේ මම ලෑස්ති වෙනවා සැමන් ටික හදාගන්න. ඉතින් මේ සැමන් එක මම පළවෙනි පාරට තමයි ට්‍රයි කරේ. මම ඒකෙන් දෙකක් වගේ දානවා අද කට්ලට් හදනකොට. මේ වගේ මම ටින් එකේ ඇතුලේ තිබ්බ වතුර ටික ඔක්කොම අයින් කරගෙන මේ මාළු වගේ මැද්ද තියෙන කට්ට මම අයින් කරනවා. ඒක අයින් කරලා මේ ටික කටු අහු වෙන්න නැති වෙන්න මිශ්‍රණේ හොඳට මේ මාළු ටික පොඩි කරගන්නවා. දැන් pan එකක් ලිපේ තියලා මං අල තඹපු භාජනයම තමයි ගන්නෙ. ඒකට මම දැන් හීනියට කපාගත්තු සුදු ලුණු, ලූණු, කරපිංචා දාගන්නවා. ඉතින් කට්ලට් එකක් ගොඩාක් රස වෙනවනේ අමු මිරිස් දාගත්තම. මං ළඟ ඒ වෙලාවේ අමු මිරිස් තිබ්බේ නැහැ. ඉතින් අනිත් එක මං මිරිස් දාන්නෙත් නැහැයි කියලා හිතාගත්තා. ගෙදර තිබුණෙත් නැහැ. මොකද මේ එන එන දෙන්නගෙන් එක්කෙනෙක්ට ගොඩාක් සැරකන්න බෑ. ඒක හින්දා ගෙදර අවමිරිස් තිබ්බේ නැති එකත් හොඳයි. හැබැයි කොච්චි තිබ්බා කොච්චි කරල් දෙකක් විතර මං හීනියට කපලා වගේ දාගත්තා. ඉතින් දැන් මේ දාගත්තේ සුදු ලුණුයි ලුණු කපලයි ඒ ටික මේ වගේ ඔක්කොම ටික මික්ස් කරගන්නවා. දැන් මම මේකට දාගන්නවා කොටාගත්තු එනසාලුවේ කරබු නැටි. ඒ ටික දාගෙන මේ ඔක්කොම ටික කවලම් කරගන්න තමයි තියෙන්නේ. ඒත් එක්කම මම මේකට දාගන්නවා කුරුඳු කුඩු වලින් ටිකක්. මේ ඔක්කොම ටික හොඳට කවලම් කරගෙන අපි අර හොඳට අතින් පොඩි කරගත්තු සැමන් ටික
මේ වෙලාවේ දාගන්නා. දැන් මම මේකට pink salt එකෙන් ටිකක් විතර දාලා මේ ඔක්කොම ටික හොඳට mix කරගන්නවා. කට්ලට් එකට ගමිරිස් තිබුණේ රස. ඉතින් ඒකෙන් චුට්ටක් වෙන්න වගේ දාගත්තා. මොකද මේ ගමිරිස් එක මට අපේ අම්මා ලංකාවෙන් එවපු එකක්. මෙහි ගමිරිස්ට වගේ නෙමෙයි ලංකාවේ එවන ඒවා තමයි ඇත්තටම රස. මෙහි ඒවල ලොකුවට සැරකුත් නැහැ. ඉතින් මං ඒකෙන් ටිකකුත් දාගෙන මේ ඔක්කොම ටික හොඳට කවලම් කරගන්නවා. දැන් මම මේකට අපි අර තඹගෙන පොඩි කරගත්තු මම අල ටික පොඩි කරගත්තා ඒ ඔක්කොම ටිකත් දාගන්නවා. ඉතින් මේ අලේක ඔයාලට පේනවා ඇති කහපාට ගතිය පොඩ්ඩක් වැඩි. මට හම්බුණා ඉන්දියන් කෙනෙක්ගෙන් කහ එක. ඒකේ ඇත්තටම මම චුට්ටයි දැම්මේ. ඒ චුට්ටක් දැම්මත් ඒකේ ඇත්තටම කහ ගතිය වැඩි. ඉතින් මෙහෙම අල ටිකක් දාගෙන හොඳට ඔක්කොම ටික mix වෙන්න මේ ඔක්කොම ටික හොඳට mix කරගන්න ඕනේ. ඉතින් මගේ වීඩියෝස් බලනවට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් මේකේ ඇත්තටම ෆොටෝ එකක් නැහැ. මොකද ගෙදරට කවුරු හරි ආවම මෙහෙම දෙයක් හැදුවා කියලාවත් ඇත්තටම මතක නැහැ ෆොටෝ එකක් ගන්නවත්. ඉතින් අදට ගිහිල්ලෙන්නම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.